ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්න chefstyle YouTube channel එකට සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ කාලේට ඔබින මාතෘකාවක්. ඒ තමයි ඔයා සාමාන්‍ය පෙළ ඉවර කරලා මේ විදිහට රිසල්ට් එක ඇවිල්ලා තියෙන ඔක්කොම ගොඩක් කට්ටිය පාසලලා ඉන්නවා, සමහර කට්ටිය ෆේල් වෙලා ඉන්නවා, තවත් කට්ටිය උත්සාහ කරනවා තව පාරක් exam එක ලියන්න. ඕගොල්ලන්ට මේ කාලෙදී ලොකු plan එකක් නැහැ future එකේ මොනවද කරන්න ඕනේ කියලා. ඕගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් රජයේ ආයතනයක් ගැන කතා කරන්න. ඒ නිසා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙයි. ඔයා වීඩියෝ එක බලුවොත් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක හරහා. මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙනවා chefstyle YouTube channel එක හරහා. ඔයා channel අලුත් නලුත් පාට බටන් එක click කරලා දැන් subscribe කරන්න. ඔයාගේ අලුත් අනිවාර්යෙන් මේ වගේ videos අනිවාර්යෙන් බලන්න කැමති තියන බා share කරන්න අමතක නොකර මේට like එකක් දාන්න. මම අර වීඩියෝ පටන් ගත්තෙම කිව්වා වගේ ඕගොල්ලන්ට 100%ක් නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. නොමිලේ අධ්‍යාපනය ලබා ගන්නවට අමතරව ඔයාගේ පැමිණීම මත රුපියල් 4000ක් දක්වා ඕගොල්ලන්ට දීමනාවක් ලබා ගන්න පුළුවන් මාසිකව. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ VTA කියන අධ්‍යාපන ආයතනය සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. මේක 100%ක් පිළිගත් රජයේ ආයතනයක්. ලංකාව පුරාම ආයතන 219කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා මේ වෙද්දී. පාඨමාලා කාණ්ඩ පාඨමාලා 84කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් 1000කට වඩා තියෙනවා. මේක ඉතාමත්ම පිළිගත් ආයතනයක්. 100%ක් රජයේ මැදිහත්කමින් තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. මේක 100%ක් ඕගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ආයතනය තමයි මේ VTA කියන ආයතනය. VTA ආයතනය ඕගොල්ලන්ට කුකුළු සම්බන්ධ විතරක් නෙමෙයි, සාමාන්‍ය මම කතා කරන්නේ කුකුළු සම්බන්ධව. ඕගොල්ලන්ට courses 84ක් වගේ වැඩි ප්‍රමාණයක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඉදිකිරීම් ක්ෂේත්‍රය, ඊට පස්සේ සංචාරක ක්ෂේත්‍රය, හොස්පිටැලිටි ක්ෂේත්‍රය, ඉංජිනේරු ක්ෂේත්‍රය, ඊට පස්සේ ගණකාධිකරණ ක්ෂේත්‍රය, පස්සේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය, ඊට පස්සේ අලවිකරණ ක්ෂේත්‍රය. ඒ වගේ කෝසස් ඕගොල්ලන්ට 84කට වැඩි ප්‍රමාණයක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාවය මත ඕගොල්ලන්ට කැමති දෙයක් තෝරගන්න පුළුවන් මේ අතරින්. ඒ නිසා ඔයා අනාගතයේදී රට රැකියාවට වගේ යන්න හිතන් ඉන්නවා නම් ලංකාවේ තුල හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමේ තමන්ගේ ටැලන්ට් එක පෙන්වන්න කැමති නම් ඕගොල්ලන්ට පහසු සම්බන්ධ විය හැකි ආයතන තමයි මේ VTA කියන ආයතනය. මම VTA ආයතනයට අදාළ කන්ටැක්ට් නම්බර්ස් ඔක්කොම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ නම්බර්ස් වලට කෝල් කරලා, ඒ ඊමේල් වලට කෝල් කරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. සාමාන්‍ය කෝසස් පටන් ගන්න VTA එකේ ජනවාරි මාසේ සහ ජූන් වල වගේ තමයි පටන් ගන්න. ලබන මාසෙ නෙමෙයි ඊළඟ මාසේ කෝසස් පටන් ගන්නවා. ඔයා දැන් සාමාන්‍ය පෙළ ලියලා ඉවර නම් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් තමන් කැමති ඩිපාර්ට්මන්ට් එක තුල. ඔයා දැන් සාමාන්‍ය පෙළ ලියලා ඉවරයි, ඔයාගේ රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමන් කැමති ඩිපාර්ට්මන්ට් එක, තමන් කැමති සෙක්ෂන් එක ඔයාට තෝරගන්න බැරි නම් ඒගොල්ලෝ ඕගොල්ලන්ට උදව්වක් කරයි ඔයාගේ ෆැෂන් එක හඳුනා ගන්න. ඔයාට කරන්න තියෙන්නේ එක කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ ඒගොල්ලන්ට. ඔයාගේ දක්ෂතාවය අනුව ඒගොල්ලෝ ඕගොල්ලන්ට කෝසස් රෙකමන්ඩ් කරයි. මේක ගොඩක් බෙනිෆිට් එකක් වෙනවා ඕගොල්ලන්ගේ සංගුණ දක්ෂතා එළියට ගන්න. සාමාන්‍ය මේ වෙදි ලංකාවේ 20%කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශගත වෙන්නේ මේ නුපුනු සේවකයන් විදිහට තමයි විදේශගත වෙන්නේ. මේගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ තමයි මේක 10%කට 5%කට වගේ අඩු කරන්න. ඒ නිසා තමයි මේගොල්ලෝ ඕගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඕගොල්ලන්ගේ පැමිණීම මත මාසිකව ඕගොල්ලන්ට රුපියල් 4000ක්වත් ලබා දෙනවා මේගොල්ලෝ විසින්. මේගොල්ලෝ කියන්නේ රජයේ විසින්. ඕගොල්ලන්ට මේ VTA කියන මධ්‍යස්ථානයේ වැදගත් වෙන්නේ ඔයා අඩු ආදායම් ලබන පවුලක් නම්, ඔයා අඩු ආදායම් ලබන පවුලක ජීවත් වෙනවා නම් ඕගොල්ලන්ව ටාගට් කරලා තමයි මේ VTA කියන ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒ නිසා අදම ජොයින් වෙන්න, අදම කෝල් එකක් දෙන්න මේගොල්ලන්ට. ඔයාගේ අනාගතයට ලොකු උපකාරයක් වෙයි මේ VTA කියන ප්‍රෝග්‍රෑම් එක. සාමාන්‍ය VTA ප්‍රෝග්‍රෑම් එකක් ඕනම කෝස් එකක් මාස 6 ඉඳන් මාස 18 දක්වා කාලයක් පැවැත්වෙනවා. තමන්ගේ කැමැත්ත මත ඒක ඕගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. සාමාන්‍ය මේ විදිහට A level කරලා තියෙනවා නම්, ඔයා කැම්පස් යන බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, ඔයාට අඩු කාලයක් තියෙන නිසා ඕගොල්ලන්ට මාස 6ක විතර වගේ කෝස් එකක් තෝරගන්න පුළුවන්. ඔයා දැන් O level වෙලා ඉවර නම් දැන් මේ විදිහට රිසල්ට් එලා තියෙන්නේ. ඔයාට හොඳ කාලයක් තියෙනවා. ඔයා මාස 18ක විතර වගේ NVQ4 වගේ කෝස් එකක් කරන්න. ඕගොල්ලන්ට ඕනම සයිඩ් එකක් තෝරගන්න පුළුවන් තමන්ගේ පැෂන් එක මත. සාමාන්‍ය මම කරන්නේ කුකුලෙ සම්බන්ධ වීඩියෝ තමයි කරන්නේ. ඔයා chef කෙනෙක් වෙන්න ආස නම් ඕගොල්ලෝ කොහොමද මේ ක්ෂේත්‍රෙන් ඉස්සරහට යන්නේ කියලා විතරයි මම chefstyle YouTube channel එක හරහා කතා කරන්නේ. නමුත් ඕගොල්ලන්ට VTA එක හරහා ඕගොල්ලන්ට ලොකු පරාසයක දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි NVQ ගැන කතා කරුවොත් NVQ 1 ඉඳලා NVQ 7 දක්වා තියෙනවා. NVQ 1, NVQ 2, NVQ 3, NVQ 4, NVQ 5, NVQ 6, NVQ 7. NVQ 1 කියන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තමයි NVQ 1 කියලා
අදහස් කරන්නේ NVQ 3 සහ NVQ 4 කියන්නේ පිළිගත් සහතිකයක් ඒක ක්‍රාස් කෝස් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඩිප්ලෝමයක් වෙන්න පුළුවන් NVQ 5 කියන්නේ ඩිප්ලෝම එකක් ඍජුවම NVQ 6 කියන්නේ ඇඩ්වාන්ස් ඩිප්ලෝම එකක් ඊට පස්සේ NVQ 7 කියන්නේ ඩිග්‍රියක් ඕගොල්ලන්ට කැම්පස් යන්න ඕනේ නැහැ ඩිග්‍රියක් ලබා ගන්න. ඕගොල්ලන්ට මේ VTA මධ්‍යස්ථානයේ සම්බන්ධ වෙලා NVQ 7 කෝස් එකක් කරලා ඩිග්‍රියක් ලබා ගන්න පුළුවන්. හොඳ සැලරියක් ගන්න පුළුවන්. ලෝකේ ඕනම රටකට යන්න පුළුවන් මේ NVQ 7 කියන සර්ටිෆිකේට් එක තියෙනවා නම් NVQ 7 තිබ්බත් එකයි 6 තිබ්බත් එකයි හොඳ රටකට යන්න පුළුවන් මේ NVQ ලෙවල් එක හරහා. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ මාස 6ක් ප්‍රැක්ටිකල් තියෙනවා. මාස 6ක් ට්‍රේනින් තියෙනවා. ඒ නිසා ට්‍රේනින් සම්බන්ධව කිසිම බයමක් වෙන්න ඕනේ නැහැ. ඔයා ප්‍රයිවට් වගේ හෝටල් ස්කූල් එකකට ඕනම කම්පැනිකට යනවා නම් මේ වෙද්දි පොඩ්ඩක් ට්‍රේනින් සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඔයා හෝටල් එකකට වගේ සම්බන්ධ වෙන්න හිතන් ඉන්නවා නම් මේ කාලේ ට්‍රේනින් ටිකක් හොයාගන්න අමාරුයි. මොකද මේ වෙද්දි ලංකාවට ගෙසලා එන්නේ නැති හින්දා සාමාන්‍ය දුරට පොඩ්ඩක් ට්‍රේනින් බඳවා ගන්න අමාරුයි. නමුත් ඔයා මේ VTA වගේ ආයතනයකට සම්බන්ධ වුණොත් ඔයාට ඒ සම්බන්ධව කිසිම ටෙන්ෂන් එකක් ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ආයතනයේ විසින්ම ඔයගොල්ලන්ට සපයන නිසා. මේ වීඩියෝ කවුරු හරි බලනවා නම් මේ VTA ආයතනයට සම්බන්ධ නිලධාරියෙක් ඔයගොල්ලන්ට පුළුවන් මාව අමතන්න. සම්පූර්ණ වැඩසටහනක් මම ඕගොල්ලෝ වෙනුවෙන් මගේ YouTube channel එක හරහා ප්‍රචාරණය කරන්න කැමතියි. මම අලුතෙන්ම ස්ටුඩියෝ එකක් හදනවා chefstyle YouTube channel එකට. නැත්තම් මට පුළුවන් ඕගොල්ලන්ගේ ආයතනට එන්න, මගේ කැමරා ටික ඔක්කොම අරගෙන මට එන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි නිලධාරිය බලනවා නම් මේ වීඩියෝ එක මගේ description එකේ තියෙනවා මගේ telephone numbers. ඕගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 100%ක් නොමිලේ ප්‍රවර්ධනය සඳහා මගේ ඊළඟ වීඩියෝ එක මොකද කරන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට ඔප්ෂන් තුනක් ලබා දෙන්නම්. පළවෙනිම ඔප්ෂන් එක තමයි kitchen එකක food storage කරන්නේ කොහොමද කියලා ඔයා දැනගන්න කැමති නම් first in first out system එකට අංක 1 කියලා comment section එකේ comment එකක් දාන්න යන්න. දෙවෙනි ඔප්ෂන් එක විදියට ඔයාට cooking channel එකක් හදන්න කැමති නම් YouTube cooking channel එකක් ඒ කොහොමද හදන්නේ කියලා පියුරින් පියුර දැනගන්න කැමති නම් අංක 2 කියලා comment section එකේ දාන්න යන්න පුළුවන්. තුන්වෙනි ඔප්ෂන් එක විදියට ඔයා chef කෙනෙක් විදියට ඔයගොල්ලන්ට පටන් ගන්න පුළුවන් සුළු ව්‍යාපාර මොනවද කියලා දැනගන්න කැමති නම් අංක 3 කියලා comment section එකේ comment එකක් දාන්න යන්න පුළුවන්. මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලොත් එක්ක කතා කරුවා VTA කියන ආයතනය සම්බන්ධව ලොකු ඩීටේල් අතුව වීඩියෝ තමයි කරුවේ. ඔයගොල්ලන්ටත් මේ වගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් පළලා තියෙනවා like button එකක් එක like කරන්න, subscribe button එකක් තියෙනවා කළු පාටින් subscribe කරලා channel එකට පොඩි help එකක් දෙන්න. ඔයගොල්ලන්ගේ අදත් අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඇතියට බන් share කරන්න. අමතක නොකර මේ ඩීටේල් like එකකුත් දාලම යන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් හැම වෙනකම් මම ගිලෙන්නම්. මම චෙක් මිලාන්. ට්‍රේනින් ටිකක් හොයාගන්න අමාරුයි මොකද ලංකාවට ගෙසලා ඉන්නේ නැති හින්දා පොඩ්ඩක් බඳවා ගන්නවා.